इदिन महामतिवन वेनुवेन एक्सत् जातिक पक्षे नियोजने करमिन इदिरिपत्वन पिरिसक सहा एम पक्षे नायक रणिल विक्रमसिंह महता अतर हमुवाक अद पवैत्तुना අද දහවල් මෙම හමුව පැවැත්ුණේ සිරිකොතපෙහෙදී එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී එක්සත් ජාතික පක්ෂ උපනායක රවි කරුණානායක හිටපු අමාත්‍ය සාගල රත්නායකන බහතුරුන් ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා එන ආරංචි හැටියට මේ අවුරුද්දේ අයවැය ආදායම් අතර තියෙන පරතරය විශාලයි දල දේශීය නිෂ්පාදනයෙන් 9%ක් සමාන ඉඟියක් තමයි තියෙන්නේ ඒක විශාල එකක් මේ කාලේ තිබුණ අයවැය අතුරෙන් දලදේශ නිෂ්පාදනයේ 1%ක අඩුවක් තිබුණා එදා මම ආර්ථිකය බාර ගත්තාම මේක ඊළඟ අවුරුද්ද වෙනකොට අපිට මේ ප්‍රශ්නේ විසඳන්න අවස්ථාව ලැබෙයි මේ සැරේ තියෙන්නේ 9%ක ඍණ කියන්නේ වියදම් වැඩි ආදායමට වඩා අපේ වියදම් වැඩි වෙනවා දලදේශ නිෂ්පාදනයේ 9%ක අපි ආණ්ඩුවට කියන්නේ මේ ගැන කරුණු හෙලි කරන්න මේක වහගෙන ඉන්න එපා මේක ජනතාවට බලපාන ප්‍රශ්නයක් විසඳුම් ලබා ගන්න පුළුවන් අපිට කියන්න ජාත්‍යන්තර ආයතන වලින් ණය මුදල් ආධාර මුදල් ලැබෙනවද නැද්ද විදේශ රටවලින් ලැබෙනවද නැද්ද කියලා රටේ ආර්ථිකය තත්ත්වය දැනගන්න මේ රටේ ජනතාවට අයිතියක් තියෙන ඒක හත වශයෙන්ම ඒ කරුණු හංගන්න එපා සිරිකොත පක්ෂ කාර්යාලයේට අද පෙරවරුවේ කළුතර එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රී ෆස්ලන් ෆෙරෝස් මහතා පැමිණියේ ඉල්ලා අස්වීමෙන් ලිපියක් බාර දීම සඳහායි. එහෙත් ඔහුට අවස්ථාව නොලැබුණේ එම ලිපිය බාර ගැනීමට කිසිවෙකුත් නොසිටීම හේතුවෙන්. එක්සත් ජාතික පක්ෂය අද තන දිලති. දක්ෂතාවය දුන්නේ අද උවිල තියෙන කවුද? හොරුන්ටයි වංචාකාරුන්ටයි. දැන් ඉන්න මේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න කඳුර දෙකක් තමයි ඉන්නේ. මොකද එක කඳුර රිලව් සෙට් එකක්. පක්ෂ ගාන මාරු ඈ නැත්නම් මම රිලව් කියන මම ඔයාලට ලඝු කරන්නේ. එතකොට ඒගොල්ලන් කට්ටිය තමයි එක්සත් ජාතික පක්ෂ මුල් තැන දීලා තියෙන්නේ. තව සෙට් එකක් ඉන්නවා. තමුන්නාසලා දන්නවා ඉගිලෙන සමනලයා. මම කියන්නේ මේ සැබෑ එක්සත් ජාතික පක්ෂ නෙමෙයි. මේ අතර මහරගම ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ කොට්ටාස නායකින් ඇතුළු 23 දෙනෙකු අද සමගි ජන බලවේගය හා එක් වුණා. ඒකෝට්ටේ පිහිටි සමගි ජන බලවේග කාර්යාලයේදී මහරගම ආසන සංවිධායක සුගත් ජයසුන්දර මහත්මයා එතුමා ප්‍රකාශයක් කරා මහරගම බහුතරයේ එතුමත් එක්ක අත්වල් බැඳගෙන ඉන්නවා කියලා හතර දෙනෙක්ගේ නියෝජනයක් තියෙන වීඩියෝ පටයක් එලි දක්වමින් ඊට ප්‍රතිචාරයක් නෙමෙයි මේ දක්වන්නේ අපි පසුගිය කාලයේ පුරාවටමත් අදත් අනාගතයේ නිවැරදි පැත්තේ මහ ජනතාවගේ පැත්තේ හිටගෙන දේශපාලනය කරන්න බැඳිච්ච කණ්ඩායම් සීලු දෙනා බිම් මට්ටමේ නායකයෝ අපි තමයි පක්ෂවල ඡන්ද හදන්නේ අද බිම් මට්ටමේ සීලු දෙනා අපි ඒකරාශී වෙලා තින්නේ අපගේ ගිලිහි ගිය මේ අපිට දැන් නායකත්වයේ වෙනසක් අවශ්‍යයි එක්සත් ජාතික පක්ෂේ අපිට තරුණ නායකයෙක් එක්ක කටයුතු කරන්න අවශ්‍යයි මේ අතර හරින් ප්‍රනාන්දු සහ වඩිවිල් සුරේෂ් යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත කුලප දිසා අධිකරණය අද වාරණ නියෝගයක් නිකුත් කළා. ඒ ලංකා ජාතික වතු කම්කරු කොංග්‍රසයේට අයත් බැංකු ගිණුම් වලින් ණය මුදල් ලබා ගැනීම හා චෙක්පත් අත්සන් කිරීම වළක්වාලමින් කුලප දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය විසින් දින 14කට බලාත්මක වන පරිදි මෙම නියෝගය නිකුත් කළේ එම වෘත්තීය සමිතියට සම්බන්ධ මැටිවල ගෙදර ගුණතිලක සහ සිවන් රාසා පාක්කේනාදෙන් යන සමාජිකින් දෙතිනිකු ගොනුකල පැමිණිල්ලක් සලකා බලමින්